බ දවසක් ආදරණය දුවේපුතේ ිෂ ඩියස් ශ්‍රී ලංකා නාලිකාවට ඔබ සැමසාදරයෙන් පිළිගණු ලබනු සාමාන්‍ය පෙළ විභාගී ලක්ක කර ගනිමින් අපි සිතුවා ඔබට සිංහල සාහිත්‍ය රසස්වාදය විෂේමාලාවට අදාළව අසුගිය විභාග ප්‍රශ්නපත්‍ර ආවරණය කරන්න එහිද අපි අද සාකච්ඡා කිරීම සඳහා පළමු පාඩම වශයෙන් අලුතගෙනා මනාඩිය කවිපන්තිය තෝර ගත්තා. මම මීට පෙරාතුව මේ කවිපන්තිය පිළිබඳව ප්‍රශස්වාදයක් ඉදිල් පත්කර තිබෙනවා ඔබට අපේ නාලිකාවෙන් නරබන්න පුළුවන් ශ්‍රවණය කරන්න පුළුවන් ඔබ දැනටම ඒ ගැෙන හලා ඇති. මේ සූදානම නැවතවාරයක් අලුතගෙනා මනාඩිය සවිස්තරාත්මකව සාකච්ඡා කිරීම නෙවෙයි. අපි බලමු ීබී ේනානායක කවියාගේ අලුතගෙන මනාලිය කවිපන්තියෙන් මොනොවද අහල තියෙන ප්‍රශ්න පහුගිය අවුරුදු හතක කාලය ඇතුළත කොහොමද අපි විචාරයක් ලියන්නේ මොනවගේ කරුණුද ඇතුළත් කරන්න ඕන කියන දේවල් අපි අද සාකච්ඡා කරම් ඇන් ඔබට මතක ඇති මේ අලුතගෙන මනාලිය කවිපන්තිය අපි සාකච්ා කළොත් ඔබට මත කඇති. අපිට උපකල්පනය කරන්න පුළුවන් යෝජිත විවාහයකට මැදිවෙච්ච, මනාලේක් සහම මනාලියක්. අපට යම උපකල්පනයක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඇයි මම යෝජිත කියන වචනය පාවිච්චි කරේ. ප්‍රේම සම්බන්ධයකින් අවසන් වන විවාහයකට වඩා, යෝජිත විවාහයකින් එකතු වූ මනාලේක් සහ මනාලියයක් කියන කාරණාව මේ කවිපන්තිය කියවද්දි අපිට මනාව ප්‍රත්්‍යක්ෂ වෙනවා හේතුව දැම්ප්‍රේම සම්බන්ධයකින් විවාහ වෙන කොට දෙදෙන අතර යම්කිසි ලජාශීලී භාාවයක් තියෙන්න්න පුළුවන් නමුත් සාපේක්ෂව එක අඩුයි අවමයි මොකද දෙදෙන හොඳින් එක එකකාව හඳුනගන්න එකනකාගේ සිතුම් පැතුම් මනාව අවබෝධ කරගෙන තිෙන් හැබැයි මේ අලුතගෙන මනාලික විපන්තී කියවදදී අපිට එහෙම ලංගතු භාවයක් එක පාර හඳුර ගන්න හම්බෙන්නේ නැැ මනාලයක් මනාලියත් අතර තියන්නේ අම්කිසිආකාරයක කෝල ස්වභාවයක් විශේෂෙන් මනාලියගේ කෝල ස්වබභාවය එකැන අපික ලැජාශී ලී භාව ඇ කෙමෙන් කෙමෙන් මනාලිය යන භූමිකාවේ සිට බිරිදක් බවට පරිවර්තනය වීමට දරන උත්සාහය තමයි මේ කවිපන්තිය පුරාවටම අපිට දකින ලැබෙන් පවටිකක් සරල කරල කිව්වොත් මනාලියයක් වීමේ ඉඳලා මනාලයගේ නිවසේ කොහොමදද බිරිඳක් බවට පත්වෙන්නේ කියන එක අපිට ක්‍රමිකව කවිපන්තිය ඇතුළේ ලස්සන්ට රූපණය කරලා තියෙන. ඉතිං ඒ දෙදෙන අතර සම්මුකවීම දුරයි දෙදෙන අතර එකඟවීමයම් කිසි ආකාරයකට ප්‍රේම සම්බන්ධයකින් මැදී වෙච්ච දෙන්නෙක්ත වදා සාපක්ෂව දුරයි එනිසා තමයි අපි උපකල්පනයක පිහිටල කයිුපන්ති රසස් ස්වාධය කළේ මේ දෙදෙන ඉසියම් ආකාරයක ප්‍රේම සම්බන්ධයකට මැදයක්තුූ දෙන්නෙක් වෙන්න ඇති කියලා තිය අපි මේ අදහස මත පිහිටල බලමු මොනවද පසුගි අවුරුදුවල මේ සම්බන්ධයෙන් අහලතියෙන විභාග ප්‍රශ්න කියල තැන් ඔබට අතක් කරගන්න පුළන් ඔබගාවතියන පසුගේ විභාග ප්‍රශ්නපත්‍ර බලන්න පුළුවන් දපුතේ මේ අලුතගෙනා මනාලිය කවිපන්තියෙන් අහල තියෙන්න්නේ උපරිමා අවුරුදු දෙක පමණයි පං ඔබට පෙන්න්න මන . र दिपास पेपस कर इवत से पसवाद प्र්‍රश््नपत्रය संඳा में अलुतगेनामानाल कविीपंती है विद्रिला न से वर्षे අवබधे प्रश्්न संඳाने से अवोधे प्रश् विविन अलतनामानालविं පස්සේ දෙදස් දස්සයෙන් පස්සේ නැවත මේ කහලා තියෙන්නේ දෙදස් විසි දෙක වර්ශයෙන් දෙදස් විසි දෙක වර්ෂය තමයි නැවත මේ කහලා තියෙන්නේ ගැන අවුරුදු හයකට පස්සේ තමයි අලුත ගෙනා මනාලීෙන් විචාරයක් ඇවිල්ලා තියෙන්නේ ගිය අවුරු දෙදස් විසි දෙක් යැනගේ වර්ෂයෙන් ඇතෙක් කාලයකට අතරමැදි කාලවල මේ කවිපන්තියෙන් විචාරයක් හෝ ප්‍රශ්නය කහලති බුණ නැහ න්සායට එකත් සැලකිල්ලට ගන්න පුළුවන් අතරමග අවුදුුවේ කැනෙ දාහත දහට දහනමය කීන අවුරුදු වල්ල මේකෙන් ප්‍රශ්නයක් කැවිල්ලති බුණ නැහැ බලමු ගිය වුරුද්ද මොනවද මේකට මේ මේ පාඩමෙන් අහල තියෙන්න්නේ කියලා ැ ඔබට පේනම ඇතිම දාලාතියනො දෙදස් විසි දෙක ප්‍රශ්න පත්්‍රය තමටි ක අපි ලොක කරලා බලමු මෙන්න මෙහ මතමය හලති අලුත්තගෙන මනනාලිය පද්ධපන්තියේදී මනාලියකගේ චර්යා මැනවින් නිරූපණය කිරීමට කවියා සමත්වී ඇති ආකාරය නිදසුන් තුනක් වත් භාවිත කරමින් පැහැදිලි කරම් දැන් ඔයා හොඳට බලන්න විචාරය ගොඩක් දරුවෝ පරද්ද ගන්න තැනක් තමයි මේ මෙන්න මේ කොටස දවාගේ අහනව නිදසුන් තුනක්වත් එතකොට ඔය අනිවාරෙන් නිදසුන් තුනක් ලිවිය යුතුමයි අවම වශය හතරක් ලිවට ප්‍රශ්නයක් නෑ පහක් ලිවට ප්‍රශ්නයක් නැහැ දැකාලවෙේලාව ගැන සැලකිලිීමත් වෙන්න මකදවාගෙන් තුනක් වත් කියල තියෙන නිසා ඔයා අනිවාරයෙන් තුනක් ලිවියේ යුතුමයි දැන් කොහොමද මේ විචාරයට ප්‍රවේශයක් ගන්නේ මුලින්ම ඔයාට පුළුවන් ආරම්භග චේදේ ිෙ හැඳවීම කරස වශයෙන් පමණ ක හැඳීම ඔබට ඉදිරිපත් කරන්න පුළුවන් බේ විචර තුළब से නිදහ්‍රदा සमारම්භ කवि ලසහඳुनවාदිය හැකි ඔහුගේකාවි निर्माණ සඳහා සුලබව පස්තු විෂයවී ඇත්තේ පුද්ගල සිතුරි නිරූපණයන් සහ චෛත සික ගැටුම්බේ ඔය වගේ ඔයාට පුළුවන් ජීබිසේනානායක කියන්නේ කවුද එයා කොහොමද නිදහස් එමනත්ත නිස දැස් කාවි සම්ප්‍රදාය සමාරම්භකයා විදිහට ඉදිරි පත්වවෙන්නේ මතුවෙන්නේ යාගේ කවිත්තේ තියෙන විශේෂත්වය පුද්ගලයාගේ සිතුවිලී සිතුවිලි අතර තින ගැටීම් භාව ප්‍රකාශන ගොඩක් සේනානායක කවිියගේ කවිවල හඳුල ගන්න පුළුවන් ඔන්න එකන කරුණනෝටිකව යාට රූල්ලකින් රූල් දෙකකින් මුලින්ම පැහැදිලි කරන්න පුළුව ඉඩ පස්සවාට එන්න පුළුවන් කෙලින්ම එම කවියාගේ විශිෂ්ටතම කවිපන්තියක් ලෙස අලුතගෙනා මනාලිය පද්ධපන්ති අවධාරණය කළ හැකිය නවාට ඒ පැහැදිලි කරන්න පුළුවන් පස්වාට කියන්න පුළුවන් ඇයි මේ විශිෂ්ට පදධ පන්තියක් වෙන්න අන්න එතන දී අට පුළුවන් කවිපන්තිී අත්දැකීම කෙටයෙන් පැහැදිලි කර අපි දන්නවා කවිපන්ති අත්දැකීමට කියනවා පස්තු විශෂය කියලඒ වගේ අනුභූතික කියලත් ට කැමති වචනය පාවිච්ච කරන්න පුළුවන් ඔන්නන් වස්තු විශෂය කියන්න පුළුවන් ඕන්නන් අනුභූතිය කියලා කියන්න පු නේද ඒ අනුව මෙම කවිපන්ති අනුභූතිය වන්නේ යෝජිත විවාහයකට මැදවූවා යැයි උපකල්පනය කළ හැකි මනාලෙක් සහ මනාලියක අතර ඇතිවන අන්තර් සම්බන්ධතාවේ මනාලයා සිය කුළුඳුල් මනාලිය හඳුනාගන්නා ආකාරය ඇහා ආධ්‍යත්මිකව සමාජීය වශයෙන් එකතුවීමට දරන උත්සහය විවාහ ජීවිතයේ ඉදිරි අනාගතයේ පිළිබඳ දෙදෙනගේ සිතහි මෝදුවන නව බලාපොරොත්තු සහ ඔවුන්ගේ සිතුවිලි ප්‍රකාශනයන් මෙහි අධදැකීම බවට පත්කරගෙන ඇත මම කියනවා මගේ වචනයෙන්ම ලියවෙන්න ඕන්න හැ ඔබට ඇති ඉතාම රසවත් ලස්සන යෙතුම් ඒ යෙදුම් දාල ඔබට පුළුවන් රම්මණියේව රචනා කර එ ඔ අපේ චාරය අපි මූලි පදනම හදාගෙන නිවරයි පැදද පදනම ඔයා කෙටි හැඳින්වීමක් ඉදිරිපත් කලා ජීපිසේනානායක කවිය කියන්නේ කවුද්ද යාගේ පැදගත්කමය කොහමද නිස දස් පද්ධ සම්ප්‍රදාය හඳුන්වා දෙන්නේ ඔන්න අංයාගේ පොත ගැන පැහැදිලිකරත්කමක් නෑ පලිගැනීම කියන කෘතියෙන් තමයි ඔහු නිදහස් පත නිස දස්කාවි සම්ප්‍රදාාය හඳුන්වා දෙන්නේ ලිවට කැස් කිසිම ැටලුවක් නෑ ඉට පස්සේ තව රූලක් දෙකක් නේද උපරිමරූල් දෙක තුනක් පාවිච්ච කරල මේ අලුත ගෙනා මනාලිය කවිපන්ති යයි වැදගත් එක අදදැකීම මොකක්ද කියනෙ එක යායට විස්තර කරන්න පුඩුව ැන් ඔයාගේ පදනම ඔයා ලස්සන්ට හදලඉවර නේද ඔයා ලස්සන්ට ආවරණයක් දීලා තියෙනවා මොකක්ද ෝජත විවාහකට ැදදිවූ දෙන්නෙක්ැයි උපකල්පනය කරනවා කිය මතකතියාගන් දුවපුතේ අපි උපකල්පනයක් පමණයි ඉදිරිපත් කරන්නේ විචාරයක් ලිය අද්දිී මොකද කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් එක එෙම නෙමේච අපි හැමෝගේම අදහස් එකනෙකට සමාන නෑන ප්‍රවිවිධ මතතියනව අදහස්තිය නවා ඇතින් එනිසා උපකල්පනය කරනවා යයි කිව්වම එක වඩා හොඳයි සැහම කවිපන්ති කීවදද අපට එහෙම අදහසක් තමයි සමහර තැන්වලදි මතුයි දැන් ඔයාට පුළුවන් මොනවද මම පාවිච්චි කරන උදාහර මනාලියකගේ චර්යයා ගැනනයහන්නේ මනාලියගේ චර්යවන් වඩාත්මනි රූපනය වෙන්නේ මොනවගේ තැන්වලද. මොනවගේ උදාහරණද පාවිච්චි කරන්න. ඒද තකුට ඔයාට පුළුවන් මෙත නහනෝ චර්ර්යා විචාරයයක් ලියන්නාවම එක පාර ලියන්න යන්න එපා හොඳට විචාරය කියවන්න අවශ්‍ය දේවල් පුළුවන් අන්ඩලයින් කරගන්න නේද අවශ්‍ය දේවල්ට පුළුවන් මේ අස්සට අ්ඩලයින් කරගන්නත් පුළුවන් දැ මේ හන්නේ මනාලියර්ගේ චර්යයාගකොටට පුළුවකම තියන්න ඕනේ අන්න ඒ කොටස් හොඳට තේරුංග චර්යාාව වනයහ චර්යාාවත් එක්ක ඇගේ සිතුම් පැතුම් හැසිරෙන විද අට ියන්න පුුවන් අහිතරන පැහැදිලී ඇතිකේ දෙැන් අපි බලමු අපේ කවිපන්තියට ගිහිල්ල මොනවාවද මනාලියකගේ චර්යාවන් අපිට දකින්න ලැබේ තැන් කවිපන්ති පටන් ගනිදදිම හරි අපූරුවට සේනනායක කවි ගේ චර්යාව පැහැදිලි කර තින නිසා ඔට පුළුවන්ම පළවෙනි කවිපන්තිය උදාහරණයක් විදියට ගත් බලන්න මනාලී ඉන්න විදි කිස නමාගති සිහින් රතැන්ගිල්ලි පටලවා ගතිී සතියකට පෙර ගෙනවර විලිබරය මගගේරන්වන් මනාලී මංහිතන පලවෙෙනීම කොටස ඉතාම ලස්සන්ට ස්තරාත්මකෝලි යන්න පුඩුවන් හොඳ උදාහරණය මේ මනාලිය ලැජ්ජාශීලිත්වය යියුතුව හිස පහතට හොවාගෙන කල්පනා බරිතව ඉන්න ආකාරය පාටකයාගේ මනසේ ලස්සන්ට සිතූම කාආකාරයෙන් නිරූපණය කරලාතිය තින ලජ්ාශීලී බාවේ මනාවනි රූපණය කරලදතිනො හිස පහත් කරගෙන මේ මනාලිය රූමතියක් ලසන තැනැත්තිය නේද ඇබැයි කිසිදු තැනක ඇ රූමතියක් යැනවග පැහැදිලි කරල නෑ ඇ රූමතියක් යැනවග පැහැදිලි කරලනෑ රජුව එක ියන්ගේ ආර්ථයෙන් තමයි දක්ල තියෙන්නේ සංකේත භාවිත කරලදී නො සිහින් රතඇංගලි ප්‍රක්ථවර්ණිත ඇගිලි මෙතන රක්වර්ණිත කියලා දහස් කරන්නේ සුදු රතු මිශ්‍රවෙච්ච අ යම්කිසි ආකාරයක සම්හහි වර්ණය සුදුඒ වගේ යම්කිසි ්‍රක්තවර්ණයක් තියෙන බොහොම දැකුම් කළු තරුණ යවතියක්ීන දහස ඒ ඇගිලි පටලවාගෙන බොහොම ලඇජ්ජාශීලීවන්න මනලයටට ඇතිෙන බොහොම නැවම් හැගීමක් සතියකට පෙරගෙනවර තාම සතියයි බිලිබර විලිබරය කියලා කියන ලැ්ජාශීලීව ඇ කටයුතු කරනු ඇයින්න මගේි රන්වන් මනාලී තකට රන්වන් කියනකින් ආය වාට හිතන්න පුළුවන් ඇගේ රූමත් භාවය ඇගේ ශාරීරික ස්වබ්භාවේ තොකොට පළවෙිනි කවිපන්තිට බොහම පුරුවට උදාහරණයක් විදිහයට යොදාගැෙන ලියන්න පුළුවන් තමාට ආගන්තුක මනාලයාගේ නිවසට යහොතේ මනාලිය හැසුරුණු ආකාරය දැන්ගිලි පටලවා ගනිමින් බිමට දෑස් හොවා ලැජ්ජා ශ්‍රීලීප යම් කිසි ආකාරයක සිතුවිලි අතර ගැටෙමින් ඇය පසූ ආකාරය මෙන්න මෙහෙමයි ජීවිසේනානායක් කවිිය පළමුුවන් කවිපන්ති ඇතුළේ රූපනය නැත චිත්‍රණය කල තින්නේ පේ මනසේ ලස්සන සිත්තුව මක් මැවෙන ආකාරයට තොකොට එතනදවාට කියන්න පුළුවන් රපැංගිලි රන්වන් මගේ යෙතුම්බලින් ඇගේ රූමත් භාවේ මනාව නිරූපණය කරලා තියනෝකය ඉළඟට මගේ කියන යෙතු මැතුරු අර මනාලයාගේ අයත් කර ගැනීමේ ගුණාංගක මගේ වස්තුව මන්සන්තක වස්තු මාත්‍යක ජීවිතය බෙදාගන්න නියමිත මගේ පාද පරිචාරිකාව බවට පත් වූ ස්ත්‍රියගෙන හැඟීම තමයි එතනදි ලබාද ළඟට අට ගන්න පුළුවන් ඇතරම මේ කවිපන්ති ගොඩා කුදාරම තියනවා මංශාස කරනවා දෙවෙනි කවියත් අ උදාහරණ විදියට ගත්තර කමක් නැහැ දෙවෙනි කවිියත් මනාලියගේ චර්යාව ටිකක් වෙන අස්ත ැන් කලින් ඉතාම එද්ජාශී ලිත්ත පසු ය තැන් කෙමෙන් කෙමෙන් මනාලයාගේ නිවසට අනුුවර්තනයමෙන් කෙමෙන් කෙමෙන් නෑ මනාලිය යන භූමිකාවේ සිට බිරිඳ කියන තත්ත්යට කෙමෙන් කෙමෙන් පරිවර්තනය වීමක් අපිට දක්නට ලැබෙනෝ දෙවෙනි කවී එ සියල්ල මනාලය හොඳින් නිරීක්ෂණය කරනු නිරීක්ෂණය කරන පමණක් නෙමෙයි ඔහුට දැනෙනෝ හට මනා සංවේදනයක් තියෙනවා මනාලිය පිළිබඳ එ බලන්න දෙවෙනි කවි දැල්තිරස්සෙන් පෙනෙයි ඇ ඔබ යනු මොබේන රිම නාට්‍යය අනුසාරී හරිම තාත්තිික අවස්ථාව දැල්තිර අපි කැනි කර්ඩන්ස් කියලා ගෙදර දාලා තියෙන දැල්තිරවලින් මේ මනාලයාට පේනවා අමාගේ අල්ලුත්ත බැඳපුනේ දළුත විවාාවෙච්ච තමාගේ මනාලිය එහෙට යනෝ මෙහෙට යනෝ තකට දැන් ඇයි ටකක් මේ නව වාසස්ථානයට මනාලයාගේ ග්‍රොහයට ය අනුවර්තනය වෙන්න දරනු උපසහය තමයි අපිට පේෙන් ඔබ අනු මොබයනු කිව්වම ඒ නාට්‍ය අනුසාරී තාත්්‍රික ගුණය වැඩි වෙලා තියනවා සජීවී ගුණේ හෙළ ගිහිල තිය එතන ලස්සන ෙදුමක්තිී නො පට පිළීගෙන අබරණ පෙට්ටි ගෙන මෙවා කදිම සංකේත ඇයි කදිම සංකේත කියලා කියන්නේ මනාලියකගේ ජීවිතයහි යට පැවරෙන වගකීම් සම්බාරය පුරුෂෙක්්ට සාපේක්ෂව පනාලියයක් පෙච්ච ස්ත්‍රියට ස්ත්‍රියකට පැවරෙන වගකීම් සම්බාරය මේ කවිපන්තිය බොහොම පූරුවට මේ 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 අවසාන පිළිය තියෙන තක පට පිළි ඇැඳුම්බස්්‍ර ද මංග ඇඳුම වෙන්න පුළුවන් එකන් පෙන්නන්නේ වගකීම් අබරණ පෙට්ටි ඒ මනාලියයක් විසින් අලඳන ආබරණ මෙවා නිකම්ම නිකං ආබරණ හෝ වස්්‍රණෙවෙයි මනාලියක විශයහි පැවරෙන වගකීම් සම්බාරය ඇයදැන් නව වාසස්ථානයකට ඇවිලති නව වගකීම් සමුදායක් ඇගේ අභිමුව තියෙනවා ඇදැන් නව භූමිකාවකට හැඩ ගෙසෙන් නෝ නේද ඇ ඉදිරියේරි මවක්වීමට නියමිතයි යහපත් ගෘහණයක් පීමට නිය මිතයි යහපත් බිරිඳක් පීමට නිය මිතයි නිසා මේ ඇය හමුවේ පැවරී තිබන මගකීම් පෝදිය තමයි මේ පටපිලි පෙන අබරණ පෙට්ටිගෙන ඇය යම්කිසි ආකාරයක තවම ආතතියකින්න බව අපිට පේලු එක පාටම බිරිඳගේ තත්වයට පත්වෙලා නෑ එක පාටම මනාලියගේ තත්ත්ෙන් ඉවත්වෙලත් නෑ මනා මනාලියත්බිරිඳත් කියන අවකාශ දෙක අතර දෝලනය වෙන ආකාරයක් අපිට පේනු එහිට යන හෙට යනෝ තාම තමන්ගේ බංගල ඇඳුම උසුලාගෙන අනෝ වෙන්න පුළුවන් නේද ආබරන පෙටි හෙට හෙට ගෙන නොවෙන්න පුුවන් ඒවාගේ හැඩ බල නොවෙන්න පුළුව නකය යම්කිසි ආකාරයක මේ නව ජීවිතයට අනුවර්නය වෙන්න දරනු සහය ඇ තුළ ඇති ඇතිව තිබෙන ව්‍යාකූලත්වය අපිට පේ එනං වට දෙවිනි කවියත් උදාහරණයක් විදියටට ගත්තරකමක් නෑ මංගේ තන ඒත් ොඳට විශ්ලේෂනනාආත්මකෝල ියන්න මේ ෝජනා කරන ඔබට ළඟට ගන්න පුුවන් මෙන්න මේ කවිය එ මේ කවි කොටස මාවෙතේ තත්තෑ ූමනාවක් කිසිත් නැතිවද නොරැදෙයි පලාාය එක හරිම රර වස්සන අවස්ථාව මනාලයායටත් තවශයි මේ තමන්ගේ මනාලිය සමඟ කතාබහ කරන්න හිතේ මෝදුවන අනාගත හැඟීම් බෙදහදාගන්න ජීවිතය කෙසේ සකස්වියයුතුද විවාාජීවිතය කෙසේ ගත කළ යුතුද යන්න දෙතිනාට නැති මහා බලාපොරොත්තු ෝධියයක් නමුත් උමන ස්ථානෙන් කෙසේ හබඳු ආකාරයකින් සංවාදය පටන් ගත යුතු දෙ යන්න දෙදෙනටම අවබෝධයක් මේ කවුදිස්සල කතා කර එක මංකේ මේ යෝජිත විවාහයක්ිය හැකයි කියල් ඉතිං මනාලියටත් අවශ්‍යයි මේ සංවාදයේ කොටස්කාරෙක් බොට පත්තෙන් පනාලයා සමග අල්ලාපසල්ලා පේදෙන් ඔහුගේ ප්‍රේමේ බුක්තිමිදින් ඔහු වසල ගැවසෙන් නමුත් ඇ සත්තු කෝල ස්වභාවේ ඊට බාධා පමුණු එිනිසාඒ එනවා මාවෙතය තත් තෑ ඇ එනවා එකවරම ඇගේ පැමිණීමෙන් මනාලයාගේ සිතෙහි බලාපොරොත්තු නෙමැති පහන් දැල්වෙන ක්ෂනෙන් ඇයඒ මුොහොතේම කනිවස වෙනත් කාමරයකට පිවිසෙනවා ඇත්තන් තව වැඩකට යනු එතකොට මුහොතිං දැල්වෙන බලාපොරොත්තු නෙමැති පහන්සිලු ඒ මුොහොතේම දව යනු යාග හිතේ කිසියම් ආකාරයක සියුම් බලාපොරොත්තු කඩවීමක් අපිගෙනන සුන්දර බලාපොරොත්තු කඩවීම එ බලාපොරොත්තු කඩවීම නිසා මනාලයාට මනාලිය කෙරෙහි වේදනාවක් කේන්තියක් ඇතිවෙන්නහැ ඇල් එපාවීමක් සිදු වෙන්න නමුත් සුන්දර යම් කිසි ආකාරයක සුන්දරත්වයක් කැටිව තිබෙන බලාපොරත් කඩවීමක් අපිට මෙහිදී දකින්න පුළුන් එනිසාර දෙදෙන සම්මුකවීමට දරන උත්සහය ඒ උත්සාහයේදී දෙදෙනට දෙදෙන දරන ආගන්තුක හැඟීම දෙදෙනට මැතිකරන යම් කිසි ආකාරයක අ වෙන්වීමෙන් නැතිවන වේදනාව මුසු සතුට පිට මෙතනදී ලස්සට ලියන්න පුලි එනිසා මං ඔබට යෝජනා කරන්නේ ඔන්න ඔ උදාහරණතුන ලියන්න පුළුවන් දැන් පලවෙනි කවී අඩික ජාශීලී ලුෙමගෙනාපු මනාලියක් නවවාසස්ථානයක් කම්මතාත්තගෙන් ගෙදරින් දෙ මේ දැගඉන්නේ අම්මතාත්තගෙන් මිදිලා ැන් ස්වාමියයා ම අලයඇගේ ගෙදරට ඇවිල්ල ඇගේ ලජජාශීලී භාව ඇගේ රූප මේ රූමත් භාවය පළවෙනි කවිය පෙන්න එවිනි කවී ඇය කෙමෙන් කෙමෙන් අර භූමි කා අතර දෝලනය වෙනවා මනාලියත් බිරින්දත් අතර එය කොහොම ද අනුවර්තනය වෙන්න උපසාදරන්නේ එතනදී මනාලියක විශයෙහි පැවරී තිබෙන වගකීම අපිට මනාව ඩම් කරන පටපිළි ගෙන අබරන පෙටිගෙන කියන යෙතුමින් තකොට ඊළග කවියමං ඔබට යෝජනා කළලා ගත්තරකමක් නෑ හොඳ ඉ එකල් හේතු අර මනාලයාගේ සිතෙහි බලාපොරොත්තු ඇති කරමින් මනාලිය ඉවතට න ආකාරය ඉතින් මේක යම් කිසි ආකාරයක යම් කිසි බලාපොරතු දැල්ලීමක් වෙන්න පුළුවන් මොකද බනාලිය කිසිසිේත්ම සූදානක් නෑ ඒය කතාව අහම්භ කරන්න ඉතින් ඇයි බලාපොරොත්තුයන මනානයක් තුළින් මේ කතාව ආදරයේ පහස ඩලාගෙන ඒකිල එනිසය බලාපොරොත්තු දල්වමින් ඇ එතනම් පලායනාආකාරයක් අපිට දක්කින්න ලැබ් කොහොමරි මෙෙන මේ ආකාරයට ඔබට පුළුවන් එතකොට මේ දෙදස් විසි දෙක වර්ශයේ අහල තියන ප්‍රශ්නය සඳහා පිළිතුරක් සම්පාදනය කරන්න තකොට ඔන්න කරුණතුුණ විශ්ලේෂණය කරලා ුවංගීල බලන්න විචාරයක් කා වෙේලාත් සැකිල්ලට රග කදැන් ඔබට තාම කෙටිකාල තියෙන්නේ පුළුවන්න්න මන්තිී ගෙදරදි ියල බලන්න ට ස්සන් ලියන්න පුළුවන්ද ලකුණු පහළවකට ගැලපෙන ආකාරේ මොනොවද ඇති වෙන ගැටලු පහතිං ට කමෙන් කරන්න පුළුවන් සිදුපුතේ අපි තවත් ඒවගේ විචාර ප්‍රශ්නයක්ක එක්ක සාකච්ා කරමු හොඳින් බලන්න මටත් මගහැරුණද කියලා රුදුදහත්ක කාල ඇළලත අුත ගෙනා මනාලිය කවිපන්තිය තවමුණුව දළ තියෙන කිය එන්සවයා හොඳින් බලාගන්න හොඳින් පාඩන් කරන්න මම දෙදස් දාසේ ප්‍රශ්නපත්‍රය සාකච්ඡා කළේ නැහැ. හත්ව එක අවබ දේ ප්‍රශ්නකට පමණක් කැවිල තිය නිසා එක ලයාගන්න පුළුවන් දැකෙත්මන් කතාගරපපුුවම තියෙනු මනාලියගේ ලැජ්ජාශී ලී බාවය දැන් අපි කතා කළා බස්වහර ගැනහනෝ මේක තින බස්වහරකෙ බදද මනාලියම් කෙරෙහි මනාලේ ඇතිකර ගත් බැඳීම මේ තියෙනවා කායික බැඳීම අධ්‍යත්මික බැඳීම දැන් කායික බැඳීම වගේ ම අධ්‍යත්මික බැඳීම මෙන්න මේ කවේ ලස්සන්ට පැහැදිි කරු ගෑවිලවූ නෙහි නැතරන්වන් සම්හහි එලන සුස් මෙහි සුවන්දයේ ඒ නේද ඇගේ සුසුම්වල සුවද ඇගේ සුසුම්වලින් නැගෙන ආදර මුසු සුවන්ද තමයි මනාලයාට දැනෙන් ඇගේ ශරීරිස් පර්ශය පමණක් නෙවෙේ ය අධ්‍යාත්මයෙන් නැගෙන ඒ සුවන්ද අධ්‍යාත්මයෙන් නැගෙන ඒ හැඟීම මනාලයා මනාවප්‍රිය කරනටතුකට බැඳීම ගැන විග්‍රහ කරනකො ොයටට ලස්සන්ට ඒ කොටස් දන්නපු එම නැතම් මේ කායිකව රාගිකව ඇති වට බැඳීමක් පමණක් නෙමෙීම මේ මනාලයා සහ මනාලි අතරි එක අධ්‍යාත්මයෙන් පැරෙනගෙන අයිතිකර ගැනීම මුසු හැඟි ඉළඟට හනු සුළල බද්දැකිමකෝ විතින් කාන්තාවෝ පුරුෂයෝ විවාහ වෙනෝ දරු මල්ලු හදාගන්න එක අමුතු දෙයක් නෙමී සුළබද දැකින් හැබැ කවිිය එක ලීලතියන අපූරුකෝණයකින් හේතුව මේකේ එදි දෙෙන අතර සම්මුඛවීමට දරනු උත්සාහයම අපිටයම්කිසි පූරත්්‍රයක් ගෙනැල් තිී ඉතින් දොපොතේ මංහිතන ඔබට මේක ලොකු ගැටලුවක් පවෙන්නේක් නැහ ඔට අවශ්‍ය නං මේ කොටසත් මම සවිස්තරාත්මක ක සාකච්ඡා කළ යුතුයි කියලා ටපුළුවන් පහතිී කමෙන්ंट කරන්න ඉතින් අපි වැඩ පටංගම ඉක්මං කරලා එනිසා අද මේක ලියන්න උත්සායක් ගන්න අපි තවත් මේ වගේ ීියක අම්බෙන බලාපපුරොත්ව අදට සමුගන්න එන එකතුෙන් විෂන් ිය ්‍ර ංකා සමජයවා